ශ්‍රීලංකා කණ්ඩායමත් කොදෙව් කණ්ඩායමත් අතර T20 තරගාවලිය අපි දැකපු සටන්කාමී ගතිය එක්දින තරගාවලිය දැක්කේ නැහැ. පළවෙනි තරගයේ වගේම දෙවෙනි තරගයත් අපි පරාදුනේ සටනක් නොදී කිව්වොත් නිවැරදි. පළවෙනි එක්දින තරගයේ කඩලු 8කින් පරාද වෙද්දි දෙවෙනි තරගයේ කඩලු 5කින් පරාද වුණා. දෙවෙනි තරගයේ 50 වෙනි පන්දුවාරයේ නුවන් ප්‍රදීප් හමුවේ ලකුණු 9ක් ගත්ත එකත් 47 වෙනි පන්දුවාරයේ ප්‍රදීප්ට ලකුණු 18ක් ගහපු එකත් පරාජයේ ආසන්න හේතු විදියට දැක්කට ඇත්තටම පරාජයට හේතු වුණේ පළවෙනි තරගයේ වගේම දෙවෙනි තරගයේත් කොදෙව් ආරම්භක ප්‍රතිකරු දවා ගන්න සැලසුමක් නොතිබුණු එක ඒක ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු අවාසියක් වුණා. පළවෙනි තරගයේ ෂයි හෝප් ශතකයක් ලබා ගනිද්දි දෙවෙනි තරගයේ එවින් ලෙවිස් ශතකයක් ලබා ගත්තා. මේ ක්‍රීඩකයෝ දෙන්නම ශ්‍රී ලංකාවට පහර දෙන අතීතයක් තිබුණට ඔවුන් ඉනිමේ ආරම්භයේ දවා ගන්න හොඳ සැලැස්මක් අපේ නායකයාට තිබුණද කියන එක නම් ප්‍රශ්නයක්. T20 තරගාවලියේ ලෙවිස්ගේ කඩුල ඉක්මනින් දවා ගන්න අපේ පන්දුවන්න සමත් වුණේ පවර් ප්ලේ අවස්ථාවෙමයි. හැබැයි ඒ දේ එක්දින තරගාවලියේ කරන්න දිමුත් උත්සාහ කළේ නැහැ. පළවෙනි තරගයේ හොඳටම පාඩම් ඉගෙනගෙන තියෙද්දිත් දෙවෙනි තරගයේදීත් පන්දු යවන්නේ ඒ රටාවටමයි. වේග පන්දු යවන්න දෙන්නා මුලින් පන්දු යවලා පන්දුවේ උපය අඩු වුණාම තමයි දඟ පන්දු යවන්නුගෙන ආවේ. හැබැයි අලුත් පන්දුවක් වනිදුට හරි ගුණතිලකට හරි දීලා කොදෙවි ප්‍රතිකරුවන්ට වෙනස් විදිහේ පීඩනයක් එල්ල කරන්න දිමුත් උත්සාහ කරලා බැලුවනම් හොඳයි කියලා හිතෙන්නේ පළවෙනි තරගයේ උණු දේ දෙවෙනි තරගයේ ඒ විදිහට වෙනවා දැක්කම. කොමුණක් දෙමුත් නම් කියලා තිබුණේ පන්දු යවන්නන්ගේ කඩුල් ලබා ගැනීමේ නොහැකියාව පරාජයට හේතු වුණා කියලා. අපේ මුලින් කඩලු බිඳ වැටීම සිදු වුණත් අපිට පුළුවන් වුණා තරගයක් දෙන්න පුළුවන් ගානකට අපේ ලකුණු අරගෙන යන්න. කොහොමුණත් අපේ දඟ පන්දු යවන්න කඩලු ගන්න අසමත් වීම තමයි අපි පරාද වෙන්න ලොකුම හේතුව. කොදෙව් ප්‍රතිකරුව හොඳට සෙල්ලම් කළා. අපි කඩලු දවා ගන්න අලුත් ක්‍රම හොයා ගන්න ඕන. කඩලු දවාගෙන තමයි පීඩනයක් එල්ල කරන්න පුළුවන් වෙන්නේ. ඔය විදිහට තමයි දිමුත් අදහස් දක්වලා තිබුණේ. T20 තරගාවලියේ හොඳටම කඩලු ගත්ත පන්දු යවන්න එක්දින තරගාවලියේ කඩලු ගන්න බැරි පන්දු යවන්න ගානට වැටෙන එක නම් කනගාටුවට කරුණක්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.